පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින කිහිපය පුරාම පැවැත්වුණා. සමගි ජනබලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් රැසක් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර අවසන්. කෙසේ වෙතත් ජාතික ජනබලවේගය ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත වෙති වූ සාකච්ඡාවට සහභාගී වන්නේ නැති බවයි ඊයේ ප්‍රකාශ කර සිටියේ. ඔවුන් සිය යෝජනා සහ අදහස් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට තීරණය කර තිබෙනවා. මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 10 නියෝජිතයින් ඊයේ සාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී සර්වපාක්ෂික ආණ්ඩුව සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. අපි ගෝඨාභය ජනාධිපතිතුමාට සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කළ යුතුය කියන සංකල්පය ඉදිරිපත් කරලා මේ වෙනුවට මාස 4කට වැඩි අපි යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඊට කලින් මාර්තු 2 මුළු රටම හරිමගට කියලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න අපේ විසඳුම් යෝජනාව ජනගත කරා. නමුත් මේ වෙනතුරු යෝජනාවලියක් ඉදිරිපත් කරනවා වෙනුවට අද මට පේන්නේ කේවල් කිරීම යන්නේ. ඕගොල්ලන්ට ඇමති දූර කීයක් ඕනේද, අහවල් එක දුන්නොත් කොහොමද? මං හිතන්නේ මේ ඇමතිකම් තනතුරු බෙදා ගැනීම කේවල් කිරීමේ පහත් තැනින් අපි උඩට ඇවිල්ලා ඇමති තනතුර බෙදාගන්නේ කොහොමද කියන එක නෙවෙයි, වැඩපිළිවෙල මොකක්ද කියන එකට සීලු දෙනාගේ අවධානය යොමු වෙන්න ඕනේ. තාමත් මම නම් දකින්නේ බල අරගලයේ මිසක් සාමූහිකව මේ රට මේ නරාවලින් ගොඩ ගන්න ඕනේ කියන හැඟීමවත් තාම අපේ රටේ දේශපාලන නායකයන්ට ඇවිල්ලා නැහැ. ඉතාම අවසනාවන්ත රටේ දැන් ඇති වී තිබෙන පහළ මධ්‍යම පන්තික සහ ඒ වගේම පහළ සමාජ තීරුවලට ඇති වී තිබෙන පීඩනය සම්බන්ධයෙන් අපි රජයට යම්කිසි බලපෑමක් කළ යුතුයි කියලා තීරණය කළා. ඒ අයට යම්කිසි සහන ලබා දීමේ වැඩපිළිවෙලකට යන්න විදුලි බල ගාස්තු ඉහළ දැමීමේදී අර ඉතාම සුළු සාමාන්‍ය එකක 30ක වගේ සීමාවක ඉන්න අයට පවා විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ අයට යම්කිසි සහනයක් දිය යුතුයි. ඒ පිළිබඳ රජයට බලපෑමක් කරන්න අපි තීරණය කළා. ඒ වගේම පක්ෂ එකමුතුවෙන් ගොඩනගනු ලබන නව සංධානය ඉදිරි සති 2-3 ඇතුළත එළි දැක්වීමටත් අපි තීරණය කළා. අපි කියන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙල මුලින්ම අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල මත තමයි එකගතා පාලනයක් පිහිටවන්න ඕනේ. මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ මේ ඇමතිකම් බෙදා ගන්න, තනතුරු බෙදා ගන්න, එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ ඊළඟ අවුරුදු 2.5 කාල සීමාව යහමෙන් දෙමෙන් ගත කරන්න, එහෙම නැත්නම් මේ හදන පොහොට්ටුවේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පත් කර ගැනීමේ අභිමතාර්ථ හුට චන්දීප අයගේ අභිමතාර්ථ සාධනය කර ගන්න එකක් නොවිය යුතුයි. ඒක නිසා ජාතික වැඩපිළිවෙලක් එකඟතාව වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ. මේ අතර මෙම පක්ෂ 10 පිහිටුවා ගැනීමට නියමිත නව සංධානයේ නම ලබන 21 වෙනිදා දැනුම් දෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ. මේ සංධානය එළි දැක්වීමේ කටයුත්ත සංවිධානය කරන ලෑස්ති කළා තියෙනවා 21 වෙනිදා. විපක්ෂයේ මන්ත්‍රීවරු සහ එතකොට ස්වාධීන වෙච්ච ඔබතුමාලත් ඉල්ලන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක්. නෑ, අපි ඉල්ලුවේ ගෝඨාභයගේ. මෙයාගෙන් ඉල්ලන්නේ ගෝඨාභය ඒක මේ කට්ටි පැනලා අපි පොකට් ගහලා රනිල් වික්‍රමසිංහගෙන ආවා. දැන් ඒව කතා කරලා වැඩක් තියෙනවද මෙයත් එක්ක? මෙයා ඔය ඒව කරන්නේ නැහනේ. ජාතික සභාවද අපට ඉඩ දෙනවද අගමැතිපත් කර? ඒ අගමැතිපත් කළා ඉන්න සර්වපාක්ෂික ආණ්ඩුවකට දායකත්වයක් දක්වන්න බෑ. අපේ මිමියන් නොඑන්නේ නැත්තම් විපක්ෂයේ කාර්යභාරය අපිට.